කියලා මලේ තියෙන පාටට හානියක් කරන්නේ නැහැ. මලේ තියෙන සුවඳට හානියක් කරන්නේ නැහැ. මලේ තියෙන සිනිඳු බවට හානියක් කරන්නේ නැහැ. පාටට සුවඳට සිනිඳු බවට හානියක් නොකර මීමෙස්ස බඹරා මල් රොන් අරන් තමන්ගේ ජීවිත පවත්වා ගන්නවා වගේ මේ සමාජයේ ජීවත් වෙන අය කිසිවෙකුට කරදරයක් පීඩාවක් නොවන විදිහට සම්පත් ඒකරාශී කරගන්නට උවමනයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා තිබෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍රවලදී පුද්ගලයෙකුට එදිනදා ජීවිතයේ පවත්වාගෙන යෑමට සම්පත් රැස් කරගත හැකි රැකියා පවා හඳුන්වා දීලා තියෙනවා. කුසි කර්මාන්තය, ඒ වගේම දැහැමි සත්ව පාලනය, වෙළඳාම, ඒ වගේම රාජ්‍ය සේවය, විවිධ වෘත්ති නිරත වීම, ඒ වගේම විවිධ කර්මාන්ත සිද්ධ කිරීම, මේ වගේ ක්‍රම මගින් පුද්ගලයෙකුට තමන්ගේ ජීවිතය සුවපත් කරගන්න එදිනදා ජීවිතයේ අවශ්‍යතා සපුරා ගන්නට අවශ්‍ය සම්පත් එකතු කරගන්නට පුළුවන් රැස් කරගන්නට පුළුවන් කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ඒ සම්පත් රැස් කරගැනීමේදී එකතු කරගැනීමේදී මම මුලින් සඳහන් කළ අදහස තමයි ගන්නට උවමනා කරන්නේ. මීමැස්ස බමර මලින් රොන් ගන්න. හැබැයි මලට කිසිදු හානියක් කරන්නේ නැහැ. ඒ වගේම මිනිස්සු හැටියට අපි සමාජයේ ජීවත් වෙනකොට සමාජයේ කිසිවෙකුට හානියක් නොවන කිසිවෙකුට කරදරයක් නොවන කිසිවෙකුගේ ජීවිතයට බාධාවක් නොවන ක්‍රමයක් තුලින් වෘත්තියක් තුලින් අපේ ජීවිත සුවපත් කරගන්නට වාසනාවන්ත කරගන්නට උවමනා කරන සම්පත් එකතු කරගන්නට උවමනා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ එදිනදා ජීවිතයේදී පුද්ගලයෙක් විසින් තමන්ට ධනෙ උපයා ගන්නට සම්පත් උපයා ගන්නට යොදා නොගත යුතු වෘත්තීන් හඳුන්වා දීලා තියෙනවා. විශේෂයෙන්ම වෙළඳ ක්‍රම හඳුන්වා දීලා තිබෙනවා. වාණිජ්‍ය කියන සූත්‍රයේදී බුදුහාමුදුරෝ දේශනා කරනවා සත්ත්‍ වාණිජ්‍ය අවියායුධ වෙළඳාම, ඒ වගේම සත්ත්‍ වාණිජ්‍ය සතුන් වෙළඳාම, මාංශ වාණිජ්‍ය මස් වෙළඳාම, ඒ වගේම වස වාණිජ්‍ය වස වෙළඳාම වැනි වෙළඳාම් වලින් ඈත් වෙලා පුද්ගලයෙක් තමන්ගේ ජීවිතය තුළ අන් අයට හානියක් නොවන දැහැමි වෙළඳ ක්‍රම උපයෝගී කරගෙන තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන සම්පත් එකතු කරගන්නට කියලා. දැන් මේ පින්වතුන්ට මං හිතනවා පැහැදිලි ඇති ව්‍යග්ගපද්ද සූත්‍රයේ උගන්වන පළවෙනි කාරණාව උත්තාන සම්පදා. එදිනදා ජීවිතයේදී අපිට අපේ ජීවිත පවත්වාගෙන යන්නට උවමනා කරන සම්පත් උපයා ගැනීම තමයි උත්තාන සම්පදා කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කළා දාලිත්‍යම් භික්ඛවේ දුක්ඛං ලෝකස්මින් කියලා. ගිහි ජීවිත ගත කරන කාමභෝගී ජීවිත ගත කරන අයට තමන්ගේ ජීවිතයේ පවත්වාගෙන යන්නට එදිනදා ජීවිතයේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්නට උවමනා ප්‍රමාණයට සම්පත් නැත්නම් ඒක දුකක් කරදරයක් මානසිකව කායිකව පීඩාවක් කියලයි ධර්මය තුල සඳහන් වෙන්නේ. ඒ නිසා තමන්ගේ ජීවිත පවත්වාගෙන යන්නට උවමනා කරන සම්පත් ඒකරාශී කර ගැනීමට මොනම වෙලාවකවත් ධර්මය තුල බාධාවක් නැහැ. හැබැයි ධර්මයේ තුල උගන්වන්නේ අපි සම්පත් එකතු කරගන්නට උවමනයි. එකතු කරගන්න විට අපි හැම කෙනෙක්ම අපිට වගේම අනිත් අයටත් හිතවත් ක්‍රම යොදාගෙන සම්පත් උපය ගන්න ඕන. එය ව්‍යග්ගපද්ද සූත්‍රයේ උගන්වන පළවෙනි කාරණාව. පින්වත්නි, ව්‍යග්ගපද්ද සූත්‍රයේ උගන්වන දෙවැනි කාරණාව තමයි ආරක්ක සම්පදා. උත්තාන සම්පදා තුලින් සම්පත් උපයා ගැනීම විස්තර කළා.
ආරක්ක සම්පදා තුලින් උගන්වන්නේ තමන් උපයාගත් සම්පත් කොහොමද රැකගන්නේ කියලා ආරක්ෂා කරගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සම්පත් උපයනවටත් වඩා අමාරුයි අපහසුයි උපයපු සම්පත් ආරක්ෂා කර ගැනීම රැක ගැනීම අපිට සමාජයේදී හැ බැලුවාම බොහෝ අවස්ථාවලදී පේනවා බොහෝ දෙනෙක් මොනම හරි වෘත්තියක නිරත වෙලා බොහොම අපහසුයෙන් අමාරුයි තමන්ගේ ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය කරන සම්පත් එකතු කර ගන්නවා උපයනවා හැබැයි ඒ උපයන එකතු කර ගන්නා සම්පත් ආරක්ෂා කර ගන්න රැක ගන්න බොහෝ දෙනෙකුට අමාරු අපහසු තත්වයන් පත් වෙලා තියෙනවා ඒ නිසා බුදුහාමුදුරුවෝ අර මම මුලින් සම්පත් උපයන විදිහ දේශනා කළ ධාතාවේදීම භෝගේ සංහාර මානස්ස බමරස්සේ වේරියත භෝගේ සංචයං යන්ති වම්මිකෝ ූපචීයති කියන ධාතාවේදී සම්පත් උපයා ගැනීම වගේම සම්පත් ඒකරාශී කර ගැනීම ගැනත් දේශනා කළා තියෙනවා මේ පින්වතුන් බොහෝ අවස්ථාවලදී දැකලා ඇති තුඹස් වම්මික කියලා කියන්නේ තුඹස් මේ වම්මික වේයා තුඹස් හදන මේ වේයා හදන තුඹස එක දවසකින් හදන තුඹසක් නෙවෙයි මේ පින්වතුන් දන්නවද වේයා තුඹසක් හදන්න පස් දෙන්නේ කොහොමද කියලා වේයා කියන්නේ පුංචි සතෙක් නේ මේ පුංචි සතා මේ තුඹස හදන්න පස් ගේන්නේ දිවේ කෙලවල තවරගෙන ඒ කෙලවල තවරගෙන පස් ගෙනල්ලා තමයි අර මහා විශාල තුඹස වේය නිර්මාණ කරන්නේ මේ නිර්මාණය කරන තුඹස වැස්ස නිසා විනාශයට යන්නේ නැහැ අවුව නිසා විනාශයට යන්නේ නැහැ ඒ වගේම ගොඩනැගුවගෙන් පස්සේ කෙනෙකුට විනාශ කිරීම පහසු වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ සම්පත් ආරක්ෂා කර ගැනීමත් ගොඩනගා ගැනීමත් මෙන්න මේ උපමාවෙන් තමයි පැහැදිලි කරන්නේ වේයෙක් තුඹසක් ගොඩනගා ගන්නවා වගේ පියවරින් පියවර අන් අයට කරදරයක් බාධාවක් නොවන විදිහට තමන්ගේ සම්පත් ප්‍රමාණය තමන් එකතු කර ගන්නට උවමනා එතකොට මේ සම්පත් අපි ආරක්ෂා කරගන්න උවමනා කරන්නේ මොනවද? අපි උපයන සම්පත් ධනය විනාශවන ක්‍රම ක්‍රීපයක් බුදුහාමුදුරුවෝ මේ වියක්කපඤ්ච සූත්‍රයේදී දේශනා කළා. ඒ ක්‍රම ක්‍රීපයේදී පැහැදිලි කරනවා මේ පුද්ගලයෙක් තුළ ඇතිවෙන මානසිකව විවිධ දුබලතාවයන්ට වැරදි ක්‍රියාවන්ට ගොදුරු වීම නිසා පුද්ගලයෙක් උපයන ධනය පුද්ගලයෙක් උපයන සම්පත් විනාශ ස්වභාවයට පත් වෙනවා බුදුහාමුදුර දේශනා කරනවා සුරා දුහෘත වීම නිසා ස්ත්‍රී දුහෘත වීම නිසා අක්කි දුහෘත වීම නිසා ඒ වගේම විවිධ පාප ක්‍රියාවන්ට පුද්ගල මනස යොමු වීම නිසා පුද්ගලයා උපයන සම්පත් රැක ගන්න බැරුව විනාශ ස්වභාවයට පත් වෙනවා කියලා. ඒ වගේම අධෙහිමි රජවරුන්ට අයත් වීම, ජලයෙන් ගින්නෙන් වගේ ස්වභාවික ව්‍යසනයන්ට ගොදුරු වීම, ඒ වගේම සොර සතුරන් පැහැර ගැනීම, ඒ වගේම වෙනත් ව්‍යසනයන්ට පත්වීම වැනි ක්‍රියාවන් නිසා මේ පුද්ගලයෙක් උපය ගන්න සම්පත්, පුද්ගලයෙක් උපය ගන්න ධනය විනාශ ස්වභාවයට පත් වෙනවා. එතකොට නුවණැති පුද්ගලයාට පුළුවන් වෙන්න ඕන තමන් උපයගත් සම්පත් ප්‍රමාණය මේ කියන විවිධ තත්වයන්ට හසු වෙන්නට අවකාශ නොදී තමන්ගේ වගේම තමන්ගේ පවුලේ වගේම ඒ වගේම අනිත් තමන් නවතින පිරිසේ වගේම යහපතට ඒක රාශී කළා තියාගන්න ඔබ හැමදෙනාම නිතරම අහපු නිතරම ශ්‍රවණය කළ ඉගෙනගෙන තියෙන
සිගාලෝ සූත්‍රේ ගාතාවක් තියෙනවා. ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය දුවිහි කම්මං පයෝජයේ චතුත්ත්‍ංච නිදාපෙය්‍ය ආපදාසු භවිස්සති. බලන්න මේ ගාතාව තුල බුදුහාමුදුරෝ මේ පුද්ගලයේ උපේ ගන්න සම්පත් පරිභෝජනය කිරීම ගැන මොනතරම් සාර්ථක ඉගැන්වීමක් කළා තියෙනවද කියලා. අපි උපේ ගන්න සම්පත් ධනය කොටස් හතරකට බෙදා ගන්නවා. ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය එක කොටසක් පරිභෝජනයට, ද්විහි කම්මං පයෝජේ කොටස් දෙකක් ආයෝජනයට, චතුත්ත්‍ංච නිදාපෙය්‍ය තවත් කොටසක් ආපදාසු භවිස්සති. ආපදාව ඒ කියන්නේ කරදරයක් වුණාම පිහිටට ගන්න. දැන් බලන්න ලෝකේ පුරා විවිධ රක්ෂණ ක්‍රම ඇති වෙලා තියෙනවා. මේ රක්ෂණ ක්‍රමවලදී සිද්ධ වෙන්නේ වර්තමානයේ ඔබ හැම කෙනෙක්ම දන්නවා තමන්ට ආපදාවක් කරදරයක් විපතක් වුණාම විවිධ ප්‍රතිලාභ බලාපොරොත්තු වී රැකවරණයක් ගැනීම. එනිසා බුදුරජාණන් වහන්සේ මේ දහම තුල පුද්ගලයෙකුට තමන්ගේ ජීවිතය ඉතාම සුවපත්ව ඒ වගේම වැදගත්ව ගත කරන්නට උවමනා කරන ඉගැන්වීම් දේශනා කළා කියලා. ඒ ඉගැන්වීම් වලින් ප්‍රමුඛතම ඉගැන්වීමක් තමයි මේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ තියෙන්නේ. ඒ වගේම මේ මම මුලින් සඳහන් කළ ගාථාව ඇතුළත් සිගාලෝවාද සූත්‍රයේ තියෙන්නේ. ඒ නිසා පින්වත්නි දීඝජානු කෝලිය කියන සිටු පුත්‍රයාට බුදුහාමුදුරුවෝ දේශනා කළා. උස්සහයෙන් උට්ටාන සම්පදා තමන්ගේ ලෞකික ජීවිතේ ditta dhamma sukhaaya sangatti sangattanti ditta dhamma hitaaya sangattanti melava ditta dhamma kiyanne melava melava hita suwa pinisa pavatina e wage ma melava sapa pinisa pavatinawa උත්සාහයෙන් සම්පත් රැස් කිරීම. ඒ වගේම මෙලව හිතසුව පිණිස පවතිනවා තමන් උපේ ගන්න සම්පත් ආරක්ෂා කර ගැනීම. දැන් මේ පින්වතුන් මතක තියාගන්න මං කාරණා දෙකක් පැහැදිලි කළා. ඒ කාරණා දෙක මම උපමාවකින් මතක් කළා. කොහොමද ධනය උපයන්න ඕනේ, කොහොමද ධනය රැස් කරගන්නට උවමනා කියලා. භෝගේ සංහාර මානස්ස බමරස්සේ වේවිත භෝගේ සම්නිචයන් යන්ති වම්මිකෝ උපචීය. මීමැස්සෙක් බමරෙක් මලකින් රොන් ගන්නවා වගේ ධනය උපයනවා, සම්පත් උපයනවා. ඒ වගේම වේයෙක් තුඹ සම්පොඩන ගන්නවා වගේ පියවරින් පියවර තමන් ලගා කරගත්ත සම්පත් ආරක්ෂා කරගන්නවා. මේ සූත්‍රයේ තුල බුදුහාමුදුරුවෝ දේශනා කරන තුන්වෙනි කාරණාව තමයි කල්යාණ මිත්‍රතා. ඔබ හැමදෙනාම නිතරම අහන වචනයක් තමයි මේ කල්යාණ මිත්‍රත්වය. දවසක් ආනන්ද හාමුදුරන්ගෙන් බුදුහාමුදුරුවන්ට ඇවිල්ලා ආනන්ද හාමුදුරුවෝ විමසනවා, බුදුහාමුදුරුවනේ මේ ශාසනයේ හරි අඩක්ම පවතින්නේ කල්යාණ මිත්‍රත්වයේ මත නේද කියලා. ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට මතක් කළා, ආනන්ද එහෙම කියන්න එපා. මේ ශාසනයේ හරි අඩක් නෙවෙයි. සමස්ත ශාසනයේම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රත්වයේ මත කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. මිත්‍රයා කියන්නේ කාටද? මිත්‍රයා කියලා කියන්නේ හිතවත් කෙනාට. හිතවතා කියලා කියන්නේ තමන්ගේ ජීවිතයේ තියෙන දියුණුව යහපත තම මිත්‍රයාටත් නැත්නම් තමන් ඇසුරු කරන අනිත් කෙනාටත් ඒ විදිහටම ඇති වෙනවා දකින්න පුළුවන් සිතවිලි ස්වභාවයක් තියෙන කෙනා තමයි මිත්‍රයා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ජාතක කතාවක් තිබෙනවා.
ජාතක පොතේ 132 වෙනි ජාතක කතාව අසම්පදාන ජාතක කතාව මේ ජාතක කතාව තුල පින්වත්නි මිත්‍රෙක් මොන වගේද කියලා පැහැදිලි කළා මේ ජාතක කතාවේ සංඝ කියලා සිටුවරෙක් ඉන්නවා මේ සිටුවරයට යහළු සිටුවරෙක් ඉන්නවා පීලිය කියලා මේ දෙන්න බොහෝම හිතයිසි යාළු කාලයක් ගත වෙද්දී මේ සංඝ සිටුවරයා විවිධ කරදර බාධාවන්ට මුහුණ පානවා එහි ප්‍රතිඵලයක් හැටියට ඔහුට තමන්ගේ ජීවිතයේ ඉදිරියට කෙනෙක්ගෙන් උදව්වක් උපකාරයක් නැතුව පවත්වාගෙන යන්න බැරි තත්ත්වයකට පත් වෙනවා නමුත් සංඝ සිටුවරයා බොහෝම මහන්සියෙන් තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යනවා ඒ නිසාම ඔහුට තමන්ගේ ජීවිතයේ තව කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන් විදිහට පවත්වා ගන්න හැකියාව ලැබෙනවා මෙහෙම කාලයක් යද්දී පීලිය කියන සිටුවරයා ජීවිතේ විවිධ දුක්ඛ දෝමනස්යන්ට මුහුණ පානවා දවසක් පීලිය සිටුවරයා කල්පනා කරනවා මට මේ ජීවිතයට කාගෙන් හරි උදව්වක් ඕනි උපකාරයක් ඕනි කියලා. එහෙම කල්පනා කරපු පීලිය සිටුවරයාට තමන්ගේ මිත්‍රයා සංඝ සිටුවරේ මතක් වෙනවා. පීලිය සිටුවරයා සංඝ සිටුවරේ හොයාගෙන එනවා. ආවගෙන් පස්සේ සංඝ සිටුවරයා පීලිය සිටුවරයාගේ ජීවිතයේ තොරතුරු ස්වභාවයන් දැනගෙන ඔහුට උදව් කරනවා. මේ උදව් කරද්දී පීලිය සිටුවරයා සංඝ සිටුවරයාට බොහෝම ප්‍රශංසා කළා ලබා දීපු උදව් අරගෙන යනවා කාලයක් ගියාම පීලිය සිටුවරයා නැවත පෙර හිතූ තත්වයට පත් වෙනවා ඔය අතරතුරේදී නැවත වතාවක් සංඝ සිටුවරයා අටලෝ දහම පොදු තත්වයට පත් වෙලා බොහෝම අසවන තත්වයකට පත් වෙනවා. තමන්ගේ ජීවිතයට පිහිටක් උදව්වක් කෙනෙක්ගෙන් නැතුව ජීවිතය නැවත ගොඩනගා ගන්න බැරි තත්වයකට පත් වෙනවා. මෙහෙම වුණාම සංඝ සිටුවරයා කල්පනා කරන්නේ නැහැ පීලිය සිටුවරයා හමු වෙන්න යන්න. නමුත් සංඝ සිටුවරයා විවාහක කෙනෙක් සංඝ සිටුවරයාගේ ස්වාමි දියණිය පීලි සංඝ සිටුවරයාට කියනවා ඔබ අහවල් කාලේ පීලිය සිටුවරයට උදව් කළා. දැන් ඔබතුමා අමාරු අපහසු තත්ත්වයෙන් ඉන්නේ. අපිටත් කාගේ හරි උදව්වක් උපකාරයක් ඕන. ඒ නිසා අපි ගිහිල්ලා පීලිය සිටුවරයාගෙන් උදව්වක් ලබා ගමු කියලා. සංඝ සිටුවරයා අකමැත්තෙන් නමුත් බිරිඳගේ කීමට එකඟ වෙනවා. එකඟ වෙලා සංඝ සිටුවරයා පීලිය සිටුවරයා හමු වෙන්න යනවා. යනකොට සංඝ සිටුවරයාගේ බිරිඳත් මේ සංඝ සිටුවරයා එක්ක පීලිය සිටුවරයා හමු වෙන්න යනවා. කොහොම යද්දී සංඝ සිටුවරයා ඈතින්ම එනවා පේනවා පීලිය සිටුවරයාට. පීලිය සිටුවරයා කල්පනා කරනවා මේ සංඝ සිටුවරයා කාලෙකින් එන්නේ නම් හොඳ කටයුත්තක් සඳහා නෙවෙයි. මට අහවල් කාලේ උදව් කළා. ඒ උදව් කළාගෙන් පස්සේ මම ඔහු හමු වෙන්න ගියේ නෑ. මේ ඔහුත් එන්නේ උදව්වක් ඉල්ලගෙන උපකාරයක් ඉල්ලගෙන වෙන්න පුළුවන් කියලා පීලිය සිටුවරයා කල්පනා කළා. කල්පනා කළා සංඝ සිටුවරයා ආපු වෙලාවේ ඉඳලා පින්වත්නි පීලිය සිටුවරයා තමන්ගේ අමාරුකම් අපහසුකම් කියන හැබැයි සංඝ සිටුවරයාට අවට ආත්පස බැලුවම පේනවා මේ පීලිය සිටුවරයා කියන තරම් අමාරුවක් අපහසුවක් පීලිය සිටුවරයාට නෑ කියලා. එහෙත් සංඝ සිටුවරයා හිතවත් මිත්‍රයෙක් හැටියට අර තමන් කරපු උදව්ව උපකාරය මතක් කරන්නේ නැතුව නිහඬව ඉන්නවා. ඒ වෙලාවේදී සංඝ සිටුවරයාගේ බිරිඳ පීලිය සිටුවරයාට මතක් කරනවා තමන් ආවේ උදව්වක් උපකාරයක් බලාපොරොත්තු වෙන කියලා. ඒ වෙලාවේදී
පීලිය සිටුවරයා මේ ජාතක කතාවේ සඳහන් වෙන්නේ සංක සිටුවරයා කළ උදව්වෙන් සොලොස් පංගුවේ උදව්වක් සංක සිටුවරයාට සිද්ධ කළා කිය. දැන් සංක සිටුවරයා බොහෝ අශීර්වාදයට පත් වෙනවා. ඔහු ඉතාම හොඳ කල්යාණ මිත්‍රයෙක්. ඔහු කල්පනා කරනවා මේ යාළුවෙකුට මම උදව් කරලා නැවත මම අමාරු තත්වයකට පත් වුණාම ඔහු සොයාගෙන ගිහිල්ලා ඔහුගෙන් උදව්වක් ඉල්ලීම මගේ මිත්‍ර ධර්මයට හරියන්නේ නැහැ කියලා. එහෙත් මේ පීලිය සිටුවරයා කරපු ක්‍රියාව සංක සිටුවරයාගේ ස්වාමි දියණිය අනුමත කරන්නේ නැහැ. ඒ නිසා එනි අතරමඟ එනින් ගමන් සංක සිටුවරයයි ඔහුගේ බිරිඳයි මේ පීලිය සිටුවරයාගේ ක්‍රියාව ගැන සාකච්ඡා කර කර ඉනවා. එහෙම එනකොට ඔය කතාව අහගෙන ඉන්න ගොවියෙක්. ගොවියෙක් කහයිදලා සංක සිටුවරයාට කියනවා ඔබ පීලිය සිටුවරයාටත් වඩා නරක යහළුවෙක් කියලා. සංක සිටුවරයා පුදුමයටපත් වෙනවා. පුදුමයටපත් වෙලා ඔහු ගොවියගෙන් අහනවා තමන්ට ඒ වගේ චෝදනාවක් කරන්නේ පීලිය සිටුවරයා අසරණ වුණාම අපහසුතාවයට පත් වුණාම මම කිසිම කොන්දේසියක් නැතුව කිසිම වග විභාගයක් නැතුව ඔහුට උදව් කළා. එහෙම උදව් කරපු මම හොඳ යාළුවෙක් වෙන්නේ නැත්තේ කොහොමද කියලා සංක සිටුවරයා අර ගොවියාගෙන් ප්‍රශ්න කළා. ඒ වෙලාවේදී ගොවියා සරහන් කරනවා සැබෑ යාළුවෙක් නම් නොමග ගිය යාළුවා සුමකට ගන්න හරි මගට ගන්න ක්‍රියාත්මක වෙන්න ඕන. ඔබ ඔබේ යාළුවා නොමග ගිහිල්ලා ඉද්දී ඔහුට ඒ විදිහටම ඉන්න ඉඩ කඩ දීලා ඔහුට ඒ විදිහටම ඔහුගේ ජීවිතය පවත්වාගෙන යන්නට අවස්ථාව සලසා දීලා මොකුත් නොකිය යනවා. ඒක නිවැරදි ක්‍රමේ නෙවෙයි කියලා මේ ගොවියා සංක සිටුවරයාට පැහැදිලි කළා. ඒ වෙලාවේදී සංක සිටුවරයාත් මේ කාරණාව වඩා ගැඹුරින් කල්පනා කළා. අවසානයේදී ගොවියත් එක්කම ගමේ ප්‍රධානියා ළඟට යනවා. ගියාම ප්‍රධානියා සංක සිටුවරයා ඉදිද්දිම පීලිය සිටුවරයා ගෙන්නලා මේ කතාවේ ඇත්ත නැත්ත විමසනවා. විමසුවාගෙන් පස්සේ පීලිය සිටුවරයා තමන්ගේ කතාව මේ සංක සිටුවරයාත් එක්ක උණු කතාව වගේම ඒ ගත්ත ණය මුදල තමන් සංක සිටුවරයාට සලකපු විදිය මේ හැම එකක්ම ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේදී ගමේ ප්‍රධානියා පීලිය සිටුවරයාට අවවාද කළා, මතක් කළා ඔබේ ජීවන රටාව වෙනස් වෙන්න ඕන. ඔබ මේ සංක සිටුවරයාට නැවත හරි විදියට උදව් කරන්න ඕන, උපකාර කරන්න ඕන. ඔබට උදව්වක් කළාම, උපකාරයක් කළාම ඒ උදව්ව උපකාරය ඔබ අමතක කරනවා නම් ඔබ සැබෑ මිතුරෙක් නෙවෙයි කියලා මේ ගමේ ප්‍රධානියා පීලිය සිටුවරයාට පැහැදිලි කළා. අවසානයේදී පීලිය සිටුවරයා මේ කතාව බාරගෙන මේ උපදේශ බාරගෙන නිවරදි කෙනෙක් බවට පත් වුණා. පින්වත්නි මෙන්න මේ කියන අසම්පදාන ජාතක කතාව අපිට නිවරදි මඟ පෙන්වීමක් කරනවා. අපි කොහොමද කෙනෙක්ට කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ කියලා. වර්තමාන සමාජයේ නම් බොහෝ විට කෙනෙක් තව කෙනෙකුට කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ හිනහ වෙලා, එහෙම නැත්නම් පුංචි දෙයක් දීලා ඒ වගේ දෙයකින්. හැබැයි ධර්මය නිවරදි දන්නව දන්න කෙනා, ඒ වගේම ජීවිත අවබෝධයක් ඇති කෙනා කල්යාණ මිත්‍රයා වෙන්නේ කෙනෙක්ගේ නැති ගුණ ඇති කරලා, තියෙන අගුණ නැති කරලා. ඒ වගේම කෙනෙක්ට ලබා ගන්නට නොහැකි වූ දියුණුව ලබා ගන්නට සහයෝගය ලබා දෙනවා. ඒ වගේම කෙනෙක්ගේ තියෙන විවිධ අඩුපාඩු පෙන්වා දීලා ඒ තුලින් තමයි පුද්ගලයේ ගොඩනගන්න පුළුවන්. ඒ නිසා මේ ව්‍යග්ගපද්ද සූත්‍රයේ තුල බුදුහාමුදුරෝ දේශනා කරනවා කල්යාණ මිත්‍රත්වය හරීම වැදගත්. සමාජයේදී කල්යාණ මිත්‍රයෙක් නැති වුණාම විවිධාකාර අයහපත් මිත්‍රයන් ඇසුරු කරලා
පුද්ගලයෝ විවිධ බාධාවන්ට කරදරයන්ට පීඩාවන්ට ඒ වගේම විවිධ දුරාචාරයන්ට හසු වෙන විදිය මටත් වඩා හොඳින් මේ ගිහි සමාජයේ ජීවත් වෙන ඔබ හැම කෙනාම අත්දකලා තියෙනවා ඒ නිසා අපි සැබෑ මිත්‍රයෝ නම් අසම්පදාන ජාතක කතාවේ උගන්නන සංකසිතුවරයාගේ චරිත ලක්ෂණ අපේ ජීවිතයට එකතු කරගන්න ඕන ඒ වගේම පීලිය සිතුවරයා නිවරදි වුණා වගේම අපි එක්ක ඉන්න යාළු මිත්‍රයෝ නිවරදි කරන්න හරිමකට ගන්න හොඳමකට ගන්න ජීවිතේ යහපත් පැත්තට ගන්න මහන්සි ගන්න එතකොට තවත් ප්‍රශ්නයක් වෙනවා වර්තමාන සමාජයේ නම් මේ නිවරදි මගට යම්කිසි මිත්‍රේ ගන්න බැරි නම් අපි මොකක්ද කරන්න ඕනේ කියලා බොහෝ අවස්ථාවලදී වැඩිහිටියෝ වගේම තරුණියෝ වගේම ළමයි කල්පනා කරන ප්‍රශ්නයක් පින්වත්නි බුදුරජාණන් වහන්සේ කොයිම වෙලාවකවත් දේශනා කළන්නේ වැරදි වැඩක් කරන වැරදි ක්‍රියාවක් කරන වැරදි දැක්මක් තියෙන පුද්ගලෙක් ඇසුරු කරන්න එපා කියලා. බුදුහාමුදුරෝ හැම වෙලාවෙම දේශනා කරන්නේ මොන කෙනා ඇසුරු කළත් තමන් ගත යුතු දේ ගන්න. ඒ වගේම නොගත යුතු දේ නොගත ගන්නේ නැතුව ඉන්න. එතකොට මේ යාළුවෙක් අපිට නිවැරදි මඟට ගන්න බැරි නම් ඔහු එක්ක සංසාරේ පුරා ආපු වෛරක්කාරයෙක් වගේ තරහක්කාරයෙක් වගේ ඔහු එක්ක ගනුදෙනු කරන්න උවමනා කරන්නේ නෑ. ඔහු අම්බුනොත් කතා කළොත් කතා කරනවා. හිනා වුණොත් හිනා වෙනවා. යම් කිසි උදව්වක් කිව්වොත් උදව්වක් කරනවා. හැබැයි කොයිම වෙලාවකවත් අපි යොමු වෙන්න හොඳ නෑ. අපි හුරු වෙන්න හොඳ නෑ. ඔහු තුල තියෙන අයහපත් ගති අපි ළඟට ගන්න. ඔහු තුල තියෙන දුර්වලතා අපි ළඟට ගන්න. එතකොට කෙනෙක් තුල තියෙන දුර්වලතා අපි ළඟට ගන්නේ නැත්තම් කෙනෙක් ළඟ තියෙන අයහපත් පුරුදු අපේ ජීවිත පුරුදු බවට අපි පත් කරගන්නේ නැත්තම් ඒ කෙනා එක්ක දවසක් දෙකක් නෙවෙයි අවුරුදු 10ක් නෙවෙයි 100ක් ජීවත් වුණත් අපේ ජීවිතේට නපුරක් වෙන්නේ නැහැ අපේ ජීවිතේට අයහපතක් වෙන්නේ නැහැ වර්තමාන සමාජයේ තියෙන ගැටලුව තමයි අපි හැම කෙනෙක්ම ලෝකේ ඉන්න මිනිස්සු වැරදි කරන කෙනෙක් ඇසුරු කරාගෙන පස්සේ ඒ වැරදි කරන කෙනාටත් වඩා වැරදි කරන්න තමන් හුරු වෙනවා තමන් යොමු වෙනවා දැන් බලන්නකෝ දුම්පානය කරන පුද්ගලයෙක් ඇසුරු කරන දුම්පානය නොකරන නොකර හිටපු පුද්ගලයේ අර පුද්ගලයා ඇසුරු කළා දුම්පානය කරන්න හුරු වුණොත් අර මුලින් දුම්පානය කරපු පුද්ගලයාටත් වඩා දුම්පානය කරනවා ඒ නිසා මේ බුදුහාමුදුරුවන්ගේ දහම තුල කොයිම වෙලාවකවත් පැහැදිලි කරන්නේ නැහැ වැරදි කරන නරක කරන පුද්ගලයන් ඈතින් ඈතටම යොමු කරන්න කියලා. ඒ අය හොඳ අයත් එක්ක ජීවත් වුණාම තමයි එක හොඳ පුරුද්දක් හරි ඇති කරගන්නේ. දැන් පන්සල් යන්නේ නැති කෙනෙක් පන්සල් යන කෙනෙක් එක්ක දවසක් දෙකක් මාසයක් දෙකක් හරි ඇසුරු කළොත් තමයි දවසක් හරි පන්සලකට එන්නේ. ඒ වගේම ප්‍රිය වචනයක් කතා කරන්නේ නැති කෙනෙක් දවසක් දෙකක් හරි ප්‍රිය වචනයක් කතා කරන කෙනෙක් ඇසුරු කළොත් තමයි එයත් ප්‍රිය වචනයක් කතා කරන කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා අපි මිනිස්සු හැටියට අපි ධර්මයේ තේරුම් අරගෙන අපේ ජීවිතය ඉහළ තත්වයකට ගොඩනගා ගන්න උත්සාහ ගන්න පිරිස් හැටියට හැම වෙලාවෙම කල්පනා කරන්නට උවමනයි අපි අපිට වඩා උසස් ගුණධර්ම තියෙන අය ඇසුරු කරනවා ඒ වගේම අපි හා සමාන ගුණධර්ම තියෙන අය ඇසුරු කරනවා ඒ කුමක් සඳහාද අපිට වඩා උසස් ගුණධර්ම තියෙන අයගෙන් ගුණධර්ම අපිට එකතු කරගන්න සමාන ගුණධර්ම තියෙන අය එක ඇසුරු කළා අපේ ගුණධර්ම තව තවත් වැඩි දියුණු කරගන්න හැබැයි අපි අපිට වඩා ගුණධර්ම අඩු අය ඇසුරු කරනවා කුමක් සඳහාද අපි ළඟ තියෙන ගුණධර්ම අපි ළඟ තියෙන හොඳ පුරුදු ඒ අයට එකක් දෙකක් හරි ජීවිතේට පුරු කරන්න. ඒ නිසා පින්වත්නි මේ කල්යාණ මිත්‍රත්වය
සමාජගත ජීවිතේදී හරිම වැදගත්. ඒ වගේම එදිනදා ජීවිතේදීත් හරිම වැදගත්. ගිහි ජීවිතයක් ගත කරන ස්වාමියා ස්වාමි දියණිය පිළිබඳව මිත්‍ර සිතුවිලි තියෙනවා. ඒ වගේම ස්වාමි දියණිය තුළ ස්වාමි පුත්‍රයා පිළිබඳව මිත්‍ර සිතුවිලි තියෙනවා. ගමේ පන්සලේ හාමුදුරුවෝ ළඟ දායකයෝ පිළිබඳව මිත්‍ර සිතුවිලි තියෙනවා. මිත්‍රයෝ දායකයෝ ළඟ හාමුදුරුවෝ පිළිබඳව මිත්‍ර සිතුවිලි තියෙනවා. ඔය සිතුවිලි දෙපිරිසේම මිත්‍රශීලී වෙන විට ඒ දෙපිරිසේම ජීවිත හොඳ ජීවිත බවට පත් වෙනවා. ඒ දෙපිරිසේම ජීවිත අර්ථවත් ජීවිත බවට පත් වෙනවා. ඒ නිසා ඔබ හැමදෙනාම කල්පනා කරන්න බුදුහාමුදුරුවෝ හැම වෙලාවකම අනුමත කරන්නේ තමන් ඉන්න තැනින් ඉහළ තැනකට යන ජීවිතයක්. තමන් ඉන්න තැනින් පහළට යන ජීවිතයක් නෙවෙයි. මේ හැමදෙනාම දැකලා තියෙනවා කුඩා කාලේදී හරි අපේ ජීවිතවල ගෙවල් වල ගත කරපු කාලවලදී අපි දැකලා තියෙනවා අපේ අම්මලා පෙනේරයක් ගන්න. පෙනේරේ ඇලන් හලලා හලලා හොඳ පැත්තකට කර ගන්නවා. ඒ වගේම පෙනේරේ ප්‍රයෝජනයක් නැති දේ ඉතුරු කර ගන්නවා. හැබැයි මේ ඉතුරු කරගත්ත දේ